මම වෙන්නප්පුව ශාන්ත ජෝසප්පාත් විද්‍යාලයේ ඉගෙනුම් ලබන නිශාර කේසට ප්‍රණාමයි. මම අද කතා කරන්න යන්නේ කොළඹ රාජකීය විද්‍යාලයේ විද්‍යා සංගමය හා ගාස්තු ශාන්ත තෝමස් විද්‍යාලයේ විද්‍යා හතාක්ෂර සංසදයේ එක්ව සංවිධානය කරන ලද අන්තර් පාඨශාලීය විද්‍යා ප්‍රබන්ධ රචනා හා වීඩියෝ නිර්මාණය කිරීමේ තරගාවලියට මානසික ඉදිරිපත් කරන ලද ඉතිහාසයේ පොත නම් විද්‍යා ප්‍රබන්ධය පිළිබඳ විස්තර කිරීම. මුලින්ම මම කියන්න ඕන මම මේ පොත ලියද්දී ප්‍රධාන වශයෙන්ම පාදක කරගත්තේ මේ කාලේ වැඩිපුරම කතා වන මාතෘකාවක් වන අඟහරු ග්‍රහය මත පෘථිවියේ මෙන් ජනාවාස ඉදිරිපත් සංකල්පය. මට ඕන වුණා මගේ පොත හරහා කියන්න අඟහරු ග්‍රහය විතරක් නෙමෙයි තවත් ග්‍රහලෝකවලත් අපිට ජනාවාස ඉදිරි කරන්න පුළුවන්. මොකද අපේ සෞර ග්‍රහ මණ්ඩලය වගේ තව සෞර ග්‍රහ මණ්ඩල රාශියක් මේ විශ්වය පුරාම තියෙනවා. ඉතින් අපිට අඟහරු ග්‍රහය ග්‍රහලෝකයේ වගේ හෝ ඊට වඩා හොඳ ජීවිත සුදුසු ග්‍රහලෝකයක් හොයාගන්න ලොකු අවස්ථාවක් තියෙනවා. අපිට වෙනත් ග්‍රහලෝකයක් වෙතට යාමට යම් හේතුවක් අවශ්‍ය වෙනවා. ඒ බොහෝ දුරට පෘථිවිය ඇති වෙන ගැටලුවක් වෙන්න පුළුවන්. අපි දැනටමත් එම ගැටලුව නිර්මාණය කරගෙන යනවා. අපිට ඉතිරි වෙලා තියෙන පෘථිවිය 3න් 1ක් පමණ මේ කුඩා භූමි ප්‍රමාණය ටිකෙන් ටික විනාශ කරගෙන යනවා. ඉතින් මේ විදිහට ගියොත් අනිවාර්යයෙන්ම තවදා මොහොත දවසක ජීවත් වෙන මිනිසුන් ප්‍රමාණයට ප්‍රමාණවත් වෙන පරිදි පෘථිවිය ජීවත් වීමට සුදුසු භූමි ප්‍රමාණයක් පිතිරිවන්නේ නැහැ. මම මගේ පොත තුලත් වෙනත් ග්‍රහලෝකයක ජනාවාස ඉදිකිරීමට හේතුව ලෙස ගන්නේ මේ හේතුව. ඊළඟට අපි කතා කළ යුතු දෙයක් තමයි කොහොමද වෙනත් ග්‍රහලෝකයක් හොයාගන්නේ කියන එක සහ ඒකට අපිට අවශ්‍ය වෙන්නේ මොන වගේ තාක්ෂණයක්ද කියන එක. මම්මාගේ විද්‍යා ප්‍රබන්ධය තුළ ඒ ඉතා හිටියෙන් විස්තර කරලා තියෙනවා. මම ආලෝකයේ වේගයට සමාන වේගයෙන් ගමන් කර හැකි අති නවීන යාන සහ හෙලිපොන් තාක්ෂණය කියන තාක්ෂණයන් තමයි එතන දිපෙන්වලා දීලා තියෙන්නේ. ආලෝකයේ වේගයට සමාන වේගයෙන් ගමන් කළ හැකි අති නවීන යාන කියන්නේ පැයට සැතපුම් 670 මිලියන 616,629ක වේගයෙන් යන්න පුළුවන් යාන කියන්නේ. හෙලිපොන් තාක්ෂණය කියන්නේ එක තැනක ඉඳලා තවත් තැනකට කිසියම් දෙයක් හෝ ශක්තියක් පරිහරණය කරන්න පුළුවන් තාක්ෂණය. ඒ නිසා තමයි මම වෙනත් ග්‍රහලෝකයක් සෙවීමට මෙම තාක්ෂණයන් දෙක අභ්‍යවකාශ විද්‍යාඥයන් විසින් පාවිච්චි කළා යන්න දීලා තියෙනවා. ග්‍රහලෝකයක් සොයාගත් පමණින් එහි ජනාවාසයක් ඉදි කරන්න බැහැ. එම ග්‍රහලෝකයේ මිනිසාට ජීවත් වීමට සුදුසු වාතාවරණයක් අවශ්‍යයි. මම පාවිච්චි කරපු විවාන්තයේ කියන ග්‍රහලෝකයේ ඒ සියල්ල තියෙනවා. මොකද මට අවශ්‍ය වෙලා තිබ්බේ අප සෞර ග්‍රහ මණ්ඩලයෙන් එපිට තවත් ජීවයේ සුදුසු ග්‍රහලෝකයක් තියෙන්න පුළුවන් කියන එක කියන්න. ජනාවාසයක් ඉදි කරගත්තාට පසුව මිනිසා එම ග්‍රහලෝකය තුළ ජීවත් විය යුතුයි. ඔවුන් දියුණු තාක්ෂණය හා රොබෝවරුන්ගේ සහය ඇතිව සාර්ථක ලෙස එම ජනාවාසය තුළ ජීවත් වීමට සමත් වූ බව මම මෙම පොත තුළ සඳහන් කරලා තියෙනවා. අවසානයේ මිනිසා පෘථිවියේදී අහිමි කරගත් සියල්ල නව ග්‍රහලෝකයේ තුල ප්‍රතිස්ථාපනය කරගන්න. නමුත් මම අවසාන වශයෙන් කිව යුතුයි අපි දැනට ජීවත් වෙන මෙම පෘථිවිය ආරක්ෂා කර ගැනීමට අපට තවමත් අවස්ථාවක් තිබෙන බව. එසේ පෘථිවිය ආරක්ෂා කරගත්තොත් අපට වෙනත් ග්‍රහලෝකයක් සොයා යාමට අවශ්‍යතාවයක් නැහැ.